रंजन रामनायक। हेलो हेलो हाउ मैं ईश्वर पीड़ा से यूट्यूब चैनल लेके कथा करने की तैतर यूट्यूब चैनल लेके अबे टेंशन कुछ महत्व का कथा करने बोलने ओ कथा करना ईश्वर पीड़ा से क्या अन्न यूट्यूब चैनल लेके तैतर यूट्यूब चैनल लेके हाँ मैं टेंशन कुछ कमाए कथा करने අපිට මේ සම්මුඛ සාකච්ඡාවක් ලබා ගන්න අපි ගෙදරට එන්නම් ගන්න පුළුවන්ද මහත්තයා? මොකක් සම්බන්ධද? මේ බෑත දේශපාලන තත්ත්වය සහ කලා කටයුතු ඔබතුමාගේ විස්තර ගැන දැනගන්න කියලා. YouTube channel අපේ subscribers ඉන්නවා ලක්ෂ එකහමාරක් වගේ. මේක රටවල් ගණනාවක පේනවා. මොකද අපිට දෙන විරාව දෙන්න පුළුවන්ද සර්? අපි දැන්ම නම් ඒ කියන්නේ මම පහුගිය දවස් වල සනීපනත් හිටියානේ. ආ සනීපනත් හිටියා සර්. ඔව් හිටියා දැන් කොහමද මම දිසැම්බර් වෙනකම් මොකොත් වැඩක් බාර ගන්න නැහැ. නෑ අපි නම් මේක මේ මංගල කතාව කලාකරුවෙක් ඔබතුමා තෝරගත්ත එක ඔබතුමා ඕනමයි අපිට මේ වැඩේට. ඒක අපි කතා කවුරුන් කතා කරේ. ආ අනේ ආරාධනා මම බොහොම ඉහලින් පිළිගන්න බොහොම ස්තුතියි ඒක. අනේ ඉහලින් පිළිගන්න දෙන්නකෝ හත ඉහලින් පිළිගන්න නම් අපි කවද දෙන්න ඕනද සර්? නෑ මං කිව්වේ දිසැම්බර් වෙනකම් මම මොකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. නෑ නෑ අපිට ඕනේ මේ සුමානේ. ඉතින් දිසැම්බර් මේ සුමානේ නෙමෙයි මේ සැප්තැම්බර්නේ. නමුත් අපිට අවශ්‍යයි මේක. හද මේක ඔය ඔයගේ තව මේ කෙනෙක් කියන රංජන් රාමනායක කියලා එක්කෙනෙකුත් එයාත් හරියට ඔයගේ තමයි දෙන්නේ. මචං පැකට් ඉස්සෙල්ලා මං ඔයා ගැන කල්පනා කරුවා. මචං अवला පාර්ලිමේන්තුව වගේ තමයි. මම කියද්දි මියා කියනවා නෑ මට එනුසුමානේ ඕන කියනවා. එතකොට දැන් මොන බබුන මට මම තීරණ කරන ඉවරයි කියලා වගේ 아무කේවත් මම ඉවරනේ මගේ ගන්නෙ. අනේ වචන් කොහොම වචන් අද සන්තෝෂයි මට මම කතා කරන්න නැත්නම් මට ඔය පම් පාඩියෙන මිනිහානේ. නමුත් ඕගොල්ලන්ට තියෙන බැඳීම ආදරේ ඔක්කොම තියෙනවා මට මතක් වෙනවා. ඔක්කොම කරගෙන යනවා ඔය. මචං ඔබට දැන් ඕක අපි අපේ දෙබස වචන දෙක විනාඩියෙන් අල්ල ගන්න පුළුවන් නම් ඔබට කිසිම ලෙඩක් නැහැ බොරු කරන්න එපා තේරුණාද ඔබ දැන් මාව ඇල්ලුවානේ දැන් වෙන එකෙන් නම් අහුවෙලක් මම දෙසැම්බර් එකක් මිරාස්ල ගෝටියේ කිසිම මේ මේ වාට අසනීපයක් නැව ජොලිය ඉන්නවනේ නෑ ඕ මං අර මෙයා කරගෙන යනවා මම මේ අපරාධිකයන් බෑ ડોක්ටර්ත් වාගේ डॉक्टर बहुम अभी मानसी मे मधु पोडाकर मचा ඔහුම කතා කරන ජොලි පොරවල් බොහොම අතලොස්සයි ඉන්නේ. ඒ කියන්නේ මචං දිගටම එන්නේ අපි කතා කරන්නේ එදා කතා කරා වගේම හද බැඳි සෙනෙහස ඉන්නේ. අනේ ඕනි මචං. ඉතින් ඒක එහෙමම තියෙනවා මචං. ඒක නැති වෙන්නේ නැහැ මචං. ඉතින් ඒ අගේ කිරිම වටිනාකම ඔක්කොම තියෙනවා. හිනාව ජොලි ඔක්කොම තියෙනවානේ. මේ ලාහනේ මචං අපි සමහර වීඩියෝ කිව්ව දැක්කා දන්නේ අර අර මේ this is a recording මේ නංගි අපි එනවා තිලකතවතුගේ ස්ටුඩියෝ එකට. ඒකට ටෙලි දැක්කද නැහැ කොහොමද දැක්කද? ඒක මම බැලුවේ නැහැ මොකද? ඒක මම මං කියන්නේ අර මේ හිත ඉල්ලන තරු කියලා ස්වර්ණවාහිනී ප්‍රෝග්‍රෑම් එක. හරි මට ඔයාගේ හැම මගුලම කරා මම නිවුස් එනවා. හිතේ ඔක්කොම නිවුස් ආවා මට. ඒ නිවුස් සපයන වෙනම ඉන්නවනේ. අන්න වැන්දනාගම අන්න දිල්ලහනේ කකුසිය දොර සංගයා ගියා. අන්න මෙයා කරා. මොන තරම් සුන්දරද මචන්නේ? ආ මොකද?
මොන තරම් සුන්දරදම දැන් අපි මිනිසුන්ව තේරුම ගන්න ජීවත් වෙනවා දැන් බලන්න ඔය බය නැහැ කෙලින් ජීවත් වෙනවා අනේ ඒක හැමෝටම නෑනේ මේක මොන තරම් සතුටක්ද නේ ඕ ෆුල් ජොලි ඉන්න අපිත් මොන මොන වුණත් මේ අපි ඉන්න ටිකේ සොමී ඉන්න බෑ මත ඒකනේ ජොලි ගන්න හරි මේ කම්පාවෙලා නම් කොහොමද ටියුන් එකේ ඉන්න ඕන මොනවද කතා අතල් එකේ ඉන්න ඉන්න ඕන නේ මචං අනේ මට මම ඔය ඉඳලා ඉඳලා කතා කරගෙන ඉන්නකොට මේ තරහ එන්නේ බහොද මම ඒක පෙර සේමයි මම දන්නවා මම දන්නවා මචෝ ඔව් ඔව් දකෝ මචං ආයි බේත් ගන්නවද ඔව් මේ 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 ටිකක් අර ගන්නවා මම මේ විස්තර ඔයාට කියන මට දැන් ඕන මට මේ විස්තරي ඔක්කොම මේ හොඳට මේ මේ මිනිස්සු දැන් අවවාද කරන අර ඉන්න අය ඉන්නවනේ ගොඩක් ඔයාට දැන් කොහොමද අර මේ මෙහෙමලු අර එන ඒ ඔක්කොම රස කතාව පතරේ දාන්න ඔව් මිනිස්සු අහන දේවල් ඔය ඔය අතරින් මේ අල්ලගත්තේ මේ දැන් ඉස්සලම YouTube එක ආව කේස් එක නමුත් අර වාක්‍යෝන්නේ නැහැ දෙසැම්බර් කිව්වම මූ කියනවා දැන් ওই දෙසැම් මම කිව්වයි මන් දෙසැම්බර් නෑ නෑ අපිට ඕනේ හරි ඒක අන්න අන්න නැගගෙන එන්න සෙට් කෙරුවා ඊට පස්සේ දැනගත්තා මන් දැනගත්තා මෙහෙම ඕරොප්පු කරන එන කවුරු මේ ලංකාවේ මට නෑ දෙකෙන් අල්ලනවා අයියෝ අයියෝ අනේ තෑන්කියු කතා කරලා ඇතරම ටෙනිසන් කුරේ මහත්මයා කියන්නේ මගේ ජීවිතේ කවදාවත් මට අමතක කරන්න බැරි යාළුවේ මොකද මම සිනමාවට එන පළවෙනි සිනමා පාටය මාව රසිකයන් දකින්න පළවෙනි සිනමා පාටය තමයි ඔබටයි ප්‍රිය ආදරේ ඒක ෂූටින් කළේ වත්තල ඔබටයි ප්‍රිය ආදරේ සින්දුවක් තිබුණා මනාලියක් සඳවායි කියලා තාම තියෙනවා ඒකේ මමයි ටෙනිසන් කුරේ තමයි ඒකේ සනත් ගුණතිලක මහත්මයා විජේ කුමාරතුංග මහත්මයා ගීත කුමාරසිංහ මහත්මිය සමග නටන්නේ අපි දෙන්නගේ මුල්ම අවධිය තේදා ඉඳලා මට වෙනසක් නොකර අපි එක දිගටම චිත්‍රපටි කළා ඊට පස්සේ මම අධ්‍යක්ෂණය කරපු පාලිමන් ජෝක්ස් චිත්‍රපටිය තමයි ඔහු සමග මට මිහිරිම අතීතයක් තියෙන්නේ සුන්දර මිනිහෙක් රටට ණය නැති මිනිහෙක් මට එච්චරයි කියන්න තියෙන්නේ මොකද ඔහු වෛද්‍යවරයෙක්ටත් වඩා මේ රටේ ජනතාව මානසිකව සුවපත් කරපු හිනස්සපු සන්තෝෂයට පත් කරපු මිනිහෙක් ඉතින් මං හිතන්නේ ඔව් රටට ණය නැහැ. මම හිතන්නේ රටේ මිනිස්සු උට ගොඩාක් ආදරය කළා. ඒ වගේම ඔහුත් තමුන්ගේ ජනතාවට රසිකයන්ට ගොඩක් ආදරය කළා. කවදාවත් උඩින් ගිය නළුවෙක් නෙමේ පොළවේ පය ගහලා හැමෝ එක්කම ආදරෙන් කතා බහ කරලා හිටියේ නළුවෙක්. ඉතින් ඒක තමයි මට තියෙන කියන්න තියෙන එකම දේ. මම ටෙනිසන් කුරේට කියන්න තියෙන එකම පණිවිඩේ අපි කවුරුත් පොඩි කාලයකට ආපු ට්‍රිප් එකක් මේක මේක පෘථුවියට ආ සංචාරකෙක් මම අපි හම්බු වෙයි කොහෙද යරි මේ විහිළු ටික නම් අමතක වෙන්නේ නැහැ ටෙනිසන් කියන්නේ මගේ සිනමාවේ දැවැන්ත හස්තයක් මං පස්සෙන් හිටියේ මට හැමදාම උදව් කරපු ආදරෙන් මාව බලාගත්ත මගේ හිංසා පීඩා මගේ විදිලි සහ සියලුම දේවල් දරාගත්ත මගේ හොඳම යාළුවේ ඔබට සුභ ගමන් ටෙනි